අදාපිට අනුග්‍රහක ආශිර්වාදය ලබා දෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට උපන්දිනයේ සමරන සුපිපි ගුරුගේ මහත්මයා නාල්නී ගුරුගේ මෑණියන්ටත් ආරියරත්න ගුරුගේ පියාණන්ටත් පින් අනුමෝදනය කිරීම පිණිසයි. ඔවුන්ගේ ඒ සියලු ප්‍රතුම් සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි වේ පිහිටයි. අද අලුත් වැඩසටහනක් ගැන කල්පනා කරා. අත තබා සුව කිරීම, අත නොතබා සුව කිරීම ආදිවාසී මේ ආධ්‍යාත්මික නැත්නම් දිව්‍ය මේ සුව කිරීම ගැන කතා කරමු. මන් සම්බන්ධ කතා කරොත් රෝගනි මාත්‍රිකාව සුව කරන ක්‍රමයදනේ. ඒක නිසා මම මේ කල්පනා කරා අල්ලගිය මුලගිය තැන් ඔක්කොමත් එක මේ සුව කිරීම වල ඉතිහාසය ඉඳලා අපිට සොයාගත හැකි සාක්ෂි සාධක සහිතව වැඩසටහනක් ඔබට ඉදිරිපත් කරන්න කියලා. මේ ගොඩක් වැදගත් ડોකියුමන්ටරි වැඩසටහනක් වෙයි කියලා විශ්වාස කරනවා. අපිට පිළිගත හැකි සාක්ෂි සාධක තියෙන සොයා ගන්නට පුළුවන් දත්තයන් ඔස්සේ එදා මෙදා තුර ලෝක පුරා සුවපත් වෙන ක්‍රමවේද සුවපත් කිරීම කරපු පුජ්‍යලය ගැන වැඩසටහන කරන්න කල්පනා කරා. මා විතරක් නෙමෙයි ලෝකෙ ඉන්නේ සියලුම දෙනා මෙතන ඉන්නත් පුළුවන්. යම් අපිට සොයාගත හැකි ප්‍රමාණයක් අපි ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරනවා ඒ අයගේ ක්‍රමවේද සමග ඔබට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා මේ ගවේෂණය කරගෙන යනකොට අපිට හම්බුණ අපූරු ආකාරයේ සුවපත් කිරීම කරන නොයෙක් දෙනා නොයෙක් ආකාරයේ නොයෙක් ආගම්. ඉතින් ඒ අයගේ පිටපත් කිරීමේ ප්‍රශ්න නිසා අපි කැමරාවකින් ඒවා වීඩියෝ කරලා තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒතකොට යම් අපැහැදිලි කමක් තිබුණොත් ප්‍රථමයෙන්ම අපි සමාවිල්ලනවා. පොඩි බොඳ වීම ගතියක් වගේ තිබුණොත් උපරිමින් උත්සාහ කරනවා ඔබට මේ අවශ්‍ය දැනුම් සම්භාරය ලබා දෙන්න. අපි මෙහි වෛද්‍යවරුන් යම් ආකාරයක වෙදකම් කරන අය හෝ පරිසරහන්ට අපි ඇතුළත් කරගෙන නැත්තේ දිව්‍යමය ආධ්‍යාත්මික ශක්තියෙන් සුව කරන්නන් ඉතරයි අපි මේ වැඩසටහනට සම්බන්ධ කරගෙන තියෙන්නේ. ස්පිරිචුවල් හීලින් ආරම්භය අපිට සාක්ෂි සාධක හම්බෙන්නේ මහා රාවණා යුගයේදී. රාවණා රජතුමාට මේ හැකියාව තිබී බව අපිට අහන්නට දකින්නට ලැබෙනවා. ඒක පුරාවෘත්තයන් අනුව අපි විශ්වාස කරන්නේ ත්‍රේතා යුගයේ පහළ වූ හිටපු රජ කෙනෙක් විදිහටයි. එතුමාට මේ අතින් ආශිර්වාද කිරීමෙන් සහ දැසින් බැලීමෙන් රෝග සුව කිරීමේ ඒ යෝග අභ්‍යාස ප්‍රගුණ කරපු ඒ ශක්තිය තිබිච්ච අද්විතීය රජ කෙනෙක් විදිහට එතුමාව සැලකෙනවා. ඒ අපිට දැනට හම්බෙන ඈත අතීතයේම සාක්ෂියයි. ඒ වකවානුවේම අපිට හම්බෙන අනිත් සාධකය පිරමීඩ් තුල තියෙන පිරමීඩ් සිතුවම් තුල තියෙන හීලින් චිත්‍ර වලින් තියෙන සාක්ෂි සාධකයි. ඈත විසූ ඒ ඊජිප්තු යනු ජාතිකයෙන් දියුණු ශිෂ්ටාචාරයක හිටපු අයයි. ඒ අය මේ දෑත ඔසවලා හීලින් කරන ආකාරය ඒ බොහෝ විතුසිතුවම් වල තිබී අපිට දකින්නට ලැබිලා තියෙනවා. මේ ස්පිරිචුවල් හීලින් නැත්තම් මේ අත තබා අතින් ආශිර්වාද කර සුව කිරීම බේතක් රහිතව ඉතාම ඈත අතීතයේ සිට පැවතෙන කෘත්‍ය අපිට සාක්ෂි සාධක තියෙනවා. ඊළඟට අපිට ඉතාම සමීප අත්දැකීම් වෙන්නේ ලෝකයේ එතෙක් මෙතෙක් විසූ අද්විතීය ආධ්‍යාත්මික නායකයා අද්විතීය ආධ්‍යාත්මික හැකියාව තිබු පුජ්‍යලයා විදිහට අවිවාදාත්මක ශ්‍රී ගෞතම බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ එක්තරා ස්ථානයක් අපි ඔබ ඉදිරියට ගේන්නේ මේ පටාචාරව නැමැති ස්ත්‍රිය උන්මාත්තක රෝගේ පෙළමින් උන්වහන්සේගේ දේශන ශාලාවට ඇතුළු වෙනකොට උන්වහන්සේ ශක්තිය යොදවලා බුද්ධ ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය යොදවලා ඒ දොරකඩිදිම ඇගේ ඒ උන්මත්තක රෝගය සංසිඳවලා තියෙනවා. ඒ හා සමානවම ගෞරවාදරයට පත්වෙච්ච ආගමික නායකයා ජේසු ක්‍රිස්තු සමිදානෝ උන්වහන්සේ ස්පිරිචුවල් හීලින් වලට ඉතාම ප්‍රසිද්ධ වෙච්ච කෙනා. ලෝකේ වැඩිම ආධ්‍යාත්මික ශක්තියෙන් සුව කිරීම සම්බන්ධව උන්වහන්සේව තමයි සමාජයේ පිළිගැනෙන්නේ. උන්වහන්සේ අති විශාල සේනාවක් සුව කරලා තියෙනවා. පොතේ තියෙන විදිහට රාත්‍රියකට 4500ක් විතර පිරිසක් උන්වහන්සේ අතින් සුවය ලැබලා තියෙනවා. ඒ සුවය සමග උන්වහන්සේගේ ඒ අද්විතීය දේව පණවිඩය සමාජය අතරේ ප්‍රචලිත කරලා තියෙනවා. උන්වහන්සේගේ දේවත්වය ප්‍රකට කිරීම සඳහා තමයි මේ හැකියාව භාවිතා කරලා තියෙන්නේ. අද්විතීයම හැකියාවකින් ඒ සුව කිරීම ප්‍රදර්ශනය කරපු උත්තමයා විදිහට සැලකෙන්නේ ජේසු ක්‍රිස්තුස් වහන්සේ. මේ ඒ අනුසාරයෙන් නිෂ්පාදනය කළ චිත්‍රපටයකින් කොටසකුයි අපි ඔබට දර්ශනය කරන්නේ. ඊළඟට අපි ඔබට ඉදිරිපත් කරන්නේ රස්පුටින් නැමැති අමුතුමාකාරයේ ක්‍රියාවන් කරපු පූජකවරේ 1869 රුසියාවේ සාරජ සමයේ උපන් ග්‍රෙගෙරි
යෆිපෝමිච් රස්පුටින් 1916 දී මිය ගියේ ඝාතනයට ලක් වෙලයි. ඔහු ඉතාම ප්‍රසිද්ධ වුණේ මේ නිකලස් රජපෞලේ පුත් ඇලෙක්සේයි කුමාරයාට හැදිච්ච හිමෝෆීලියා කියන රෝගේ නිතරම ලේ ගලන එක සුව කරන්නට ඔහුට ඉඩ ලැබීමෙන් ඔහු අද්විතීය සුව කරන්නෙක් බවට පත් වුණා. නමුත් උමුතු පූජකයා කියලා කියනවා. මොකද හැමතිස්සෙම දුරාචාරවලට යොමු වෙලා ඉන්න බේබද්දෙක් විදිහට හැසිරෙච්ච නරකම දේවල් තිබිච්ච නිසා ඔහු විනාශය පවා ළඟ කරගත්තත් ඔහුට අද්විතීය හැකියාවක් තිබිලා තියෙනවා. මේ රෝගීන් සුවපත් කිරීම ඔහුගේ අත තියලා. එය ඔහු දෙවියන්ගෙන් ලබාගත් බලවේගයක් විත්තියයි සැලකෙන්නේ. නමුත් ඔහු ඒ බලය ඊට අනිස් විදිහට භාවිත කරලා තියෙන ඒ වකවානුවේ විශේෂයෙන් අනිස් ලිංගික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් පොළවගෙන තියෙනවා. ඔහුට කාන්තාවන් වශී වෙන විදිහේ ඇස් දෙකක් පවා තිබිලා තියෙනවා කියලා සටහන් වෙනවා. කෙසේ හෝ ඔහු දේව බලයේ අනිසි ආකාරයෙන් ප්‍රයෝජනට ගැනීම නිසා විනාශය ළඟ කරගත්තා කියා කියවෙනවා. 1911 ඇමරිකාවේදී ඒ ඇලන් උපත ලබා ඇමරිකානු පෙන්තකෝස්ත සභාවේ දීප්තිමත් සමාජිකයෙක් විදිහට මේ සුව කිරීම ආරම්භ කරනවා. මෑත ඉතිහාසයේ පැරණිම සමාජිකයින්ගෙන් එකෙනෙක් විදිහට තමයි සැලකෙන්නේ. එතුමා අතින් සෑහෙන පිරිසක් මේ යාඥාවෙන් සුවපත් භාවය ලබා තිබෙනවා. අපි ඔබට ඉදිරිපත් කරන එහි දර්ශනය 1811 ඉඳලා 1884 දක්වා ක්‍රියාත්මක වෙච්ච කැතරින් කූල්මන් කියන ඒ පෙන්තකෝස්ත කාන්තාව ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ඉපදිලා ඒ යාඥා මාර්ගයෙන් බොහෝ දිනක් සුව කරපු කෙනෙක්. මේෂු සාමා 1882 ජපානයේ උපත ලබා කන්නන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් රෝගීන් සුව කරපු පුජ්‍යලයෙක්. ඔහු විශාල සංඛ්‍යාවක් ඒ තමන්ගේ දිව්‍යමය ආශිර්වාදයෙන් සුව කරා විතරක් නෙමෙයි අද ලෝක පුරා ප්‍රචාරිත ජෝරේ ක්‍රමේ නිර්මාතෘතුමාද වෙනවා. ඔහු විශාල පිරිසකට එකවර අත ඔසවා ආශිර්වාද කළ සුව කළ කෙනෙක්. ශ්‍රී සත්‍ය සායි බාබාතුමා නොදන්නා කෙනෙක් නැති තරම්. නමුත් උන්වහන්සේගේ සුව කිරීම බොහෝ විට සමාජයේ හෙළිදරව් වුණේ නැහැ. උන්වහන්සේ බොහෝ දෙනෙක් සුවපත් කරා. ඉතා රහසිගතව සහ අප්‍රසිද්ධිය සුව කරලා තියෙනවා. දීගොඩ කුමාරවරුන් මටත් උන්වහන්සේ ආශිර්වාද කර මගේ කොන්දේ තිබුත් ආවාදයක් සුව කරලා තියෙනවා. මේ ඔබ දකින්නෙත් එවැනි දුර්ලභ සිදුවීමක්. උන්වහන්සේ දෙවියන්ගේම නියෝජිතයා හෙවත් දිව්‍යත්වෙම කියලා සැලකෙන උන්වහන්සේට අද්විතීය හැකියාවක් තිබුණා රෝගීන් සුවපත් කිරීම සම්බන්ධව. 1979 වර්ෂයේ ඇමරිකාවේ උපන් නාදන් මොරිස් එවන්ජලිස්ට සභාවේ සමාජිකෙක් විදිහට යාඥාවෙන් රෝග සුවපත් කෙනෙක්. ඔහුගේ ඊටාම ප්‍රසිද්ධම සුව කිරීම වෙන්නේ මේ ඇමරිකාවේ බිෂොප්වරයෙකුගේ බිරිඳ වසර ගණනාවක් රෝදපුටුවේ එක්තැන් වෙලා පැරලයිස් වෙලා හිටපු කාන්තාව නැගිටවපු සිදුවීම ඊටාම ප්‍රසිද්ධයි. 1963 නයිජීරියාවේ උපන් පාස්ටර් ක්‍රිස් ඔයාකිලෝමේ ක්‍රිස්තු එම්බසිය ඔහුගේ මධ්‍යස්ථානය බවට පත් කරගෙන විශාල පිරිසක් මේ හැම දෙනාමත්ම නොමිලේ සුව කරේ. මෙතුමත් නොමිලේ සුව කරලා ප්‍රතිහාරය පෙන්වුවෙක්. පාස්ටර් ටීබී ජොසුවා 1963 නයිජීරියාවේ උපන් මෙතුමා නයිජීරියාවේ චරිස්මැටික් පාස්ටර් කෙනෙක් විදිහට එවන්ජලිස්ට් සභාවෙත් එමානුවෙල් ටීවී හරහත් ලෝකෙට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ පමණක් නොවේ එතුමා විශාල සමාජ සේවයක් දුගී දුප්පත් අයට කරමින් ඒ අයව තමන් තුළ තිබුණු දිව්‍යමය ශක්තියෙන් සුවපත් කර වාර්තා තැබූ කෙනෙක්. එතුමා පසුගිය මේ කොරෝනා සමයේදී ගිය මාසයේ පමණ අභාවයට පත් වුණා. එතුමා විශාල වශයෙන් අසාධ්‍ය රෝගීන් සුවපත් කරපු කෙනෙක් විදිහට වාර්තා වෙනවා. රෝයල් ෆැමිලි ඉන්ටර්නැෂනල් කියන ක්‍රිස්තියානි සුවකාරක සංගමය ඔස්සේ එය නිර්මාණය කරගත් මේ කැබ්‍රේරා තුමා ඔහු විශාල වශයෙන් මගක යහමග ගමන් කරමින් නොයෙක් නොයෙක් නගරෙන් නගරයට ගමන් කරමින් නොයෙක් ආකාරයේ අය නොමිලේම සුව කරලා සටහනක් පවා තියාගියේ නැති ඇත්තටම ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්. ඔහු නමගමවත් බොහෝ වෙලාවට සුව කරන අයට කියන්නේ නැතුව ඒ එතනින්ම සිහිවටනයක් බවට පත් කරගෙන ගිය කෙනෙක්. වර්තමානයේ වගේ නංගම් කියලා එහි සටහන් තියෙන කෙනෙකුත් නෙමෙයි. ඒ අතින් ඔවුන් නගරේ නගරයට ගිහින් නොමිලේ සුවපත් කරන කණ්ඩායමක ප්‍රධානීෙක්. මේ ඔබ දකින්නේ සුපිරි වෙළඳසැලක් තුරදී ඇවිදීමට නොහැකි රෝද පුටුවේ පැමිණි කාන්තාවක්.
එතුමා මොහොතකින් කිසිදු බෙහෙතක් නැතුව සුව කරලා එහි සුවය ලබා දී පිටත් වෙන ආකාරය 1942 බ්‍රසීලියේ උපන් ජෝආෝ ඩි ෆාරියා ප්‍රසිද්ධියට පත් වුණේ ජෝන් ඔෆ් ගෝඩ් නමින්. අද වර්තමාන හීලින් ලෝකයේ ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රියම ප්‍රබල නමක් බ්‍රසීලියේ ජෝන් ඔෆ් ගෝඩ්. එතුමා අපූර්ව ආකාරයක සුව කිරීමක් තමයි කළේ. නිර්වින්දනයෙන් තොරව සිහිය තියෙද්දිම ශරීරයේ නොඑක අංග ඔහුගේ ඒ සත්කම් පිහිනු නෙමෙයි ඇතැම් වෙලාවට සාමාන්‍ය පිහියකින් කපා සුව කරා වේදනාව නොදැනෙන ආකාරයෙන් ඔහු කියන අංකමට ඒ පුජ්‍යලයාගේ විඥානය දිව්‍යත්වයට බාර කරලා ඒ දිව්‍යත්වයේ සම්බන්ධයක් සමගයි ඔහු මේ දෙකරේ ඔහුට අර අපේ භාෂාවෙන් කියනොනම් ආරූඪ වෙන සාන්තුරයේකේ එහෙම නැත්නම් මේ වෛද්‍ය වෘත්තියේ නියලි සාන්තුරයේකේ ආත්මය ඔස්සේ ඔහු සුව කරන විදිය කියවෙන්නේ නමුත් ඔහු බොහෝ සාර්ථක සුව කිරීම කරා ඒ නිසා මේ දරාගත නොහැකි විච විරුද්ධවාදී පිරිස ඔහුට දහසක් ස්ත්‍රීන් දූෂණය කිරීමේ වරද මේ වයසක පුජ්‍යලයාට එල්ලකොට ඒ බොරු චෝදනාවල් වලට පවා ලක්කර සිරගෙටත් නියම කරපු ආරවල් තිබුණා බොහෝ නීති ගැටළු වලට පවා ඔහුට මූණ දෙන්නට වුණා නමුත් අවසානයේ ඔහු නිවැරදි කෙනෙක් බව ඔප්පු වුණා විශේෂයෙන් මේ චෝදනාවලට මුල් වෙච්ච කාන්තාවක් ගෙලවැළලාගෙන සියවිදී නසා ගන්නට පවා සිදු වුණා එයින් ඔහුගේ නිරුද්ධ ඔප්පු වුණත් ඔහුට අදටත් විරුද්ධවාදීන්ගෙන් ඉවරයක් නැහැ. ඉන්දියාවේ බොහෝ ප්‍රසිද්ධ කෙනෙක් තමයි මේ හුලීකල් නටරාජ් අස්ලම් බාබා. එතුමා බාගල්කෝට් බෙන්ගලෝර් ප්‍රාන්තයේ ඉන්දියාවේ ඉපදිලා මේ ජාතික සුවශක්ති ආයතනයක් හදාගෙන ඉස්ලාම් ජාතිකයෙක් විදිහට ඒ අල්ලාගේ ශක්තියෙන් සුවපත් කිරීම කරේ අපූර්ව පුජ්‍යලයක් හේතුව ඔහු මේ සාමාන්‍ය නිර්වින්දන කිසිවක් නැතුව මේ සාමාන්‍ය රිදිකපන කතුරු භාවිතයෙන් මේ ශරීරයේ අංගෝපාංග කපලා ඇතැම් විට එලියට අරගෙන ලෙඩුන් සුවපත් කරපු කෙනෙක් අපූරු වෙදකමේ තියෙන පුදුමත්වයේ භයංකාරත්වයේ ඒ ඔක්කොම සලකලා නිතර දෙවිලි අස්ලම් බාබාට හිරබත් කන්නට පවා සිදු වුණා. ඔහු සුව කරනවා ඒ අතරෙම හිරගෙට යනවා නැවතෙනවා ආයි සුව කරනවා හිරබත් කනවා ආදී වශයෙන් ඒ පාලකයන්ගේ බලධාරීන්ගේ නොඑක් තාඩන පීඩන වලට නිතරම ගොදුරු වෙච්ච කෙනෙක්. නමුත් පසුගිය වසරේ ඔහුගේ අභාවය සිදු වෙන තෙක්ම ඔහු සිය දේව මෙහෙය නතර කළේ නැහැ. උස්මාන් ගානි මෙතුමා අල්ලාහ් දෙවියන් වහන්සේට රෝගීන් සුව කළ හැකි බව කියමින් කුරානික් හීලින් හෙවත් කුරානය හරහා ඒ ඉස්ලාම් ආගමනුකූලව යම් බලයකින් රෝගීන් සුවපත් කරපු කෙනෙක්. එතුමා බොහෝ විට මේ
දුම් දමන තෙල්තාත්තියකට ඔහුගේ විලුඹ දාලා ඒ විලුඹ චරචර ගාලා පිච්චෙද්දි ඒ තෙල් අරගෙන කෙනෙක්ගේ ඇඟේ තියලා පිළිකා අස්ති කොඳුයට පෙලා ආදී වේදනා එපමණක් නෙවෙයි තවත් නොඑක් රෝග වලට ප්‍රතිකාර කර කෙනෙක් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ ආදී ස්ථාන කීපයක මේ උස්මාන් හීලින් මධ්‍යස්ථානය ස්ථාපිත කරලා තියෙන කෙනෙක් ඒ විතරක් නෙවෙයි නවීන අංගෝපංග සහිත රෝහල් ඇති කරලා තියෙන ඔහුගේ මේ අමුතුමාකාරයේ රෝග සුවපත් කිරීමේ ක්‍රමයේදී උදෙසා කුර්දිස්තානී ජාතිකයෙකු වූ ෂේක් ආචාර්ය මලා අලි හර්බල් මෙඩිසින් ක්‍රම විශේෂඥයෙක් විදිහටයි ගණන්ගෙන ඉන්නේ ඊට අතිරේක ඔහු මේ දෙවියන් වහන්සේට නැත්නම් අල්ලා දෙවියන්ට යාඥා කොට තමාතුට ඒ ලැබෙන ශක්තිය තමන්ගේ අතහරහා නොඑක් දිනාගේ ඇස් කන් එවැනි ඉන්ද්‍රියන් හරහා ක්‍රියාත්මක කරලා නොපෙනෙන ඇස් පෙනෙන්නට පටන් ගන්න සකස් කරන ඒ ආබාධ වලට ප්‍රතිකාර කරලා නිරෝගී කරපු ඉස්ලාම් ජාතික යාඥාකාර මහත්මයෙක් ඔස්ට්‍රේලියාවේ එනර්ජි හීල එවත් මේ ශක්ති සුව කරන්නක විදිහට විශ්වයේ විශේෂ ත්‍යාගයක් ලද කෙනෙක් විදිහට සැලකෙන සහ ප්‍රකාශ කරන චාල්ස් ගෝල්ඩ්ස්මිත්ගේ සුව කිරීම විශේෂයි හේතුව ඔහු යම් භාවනා තත්ත්වයකටපත් වෙලා සමාධි තත්ත්වයකටපත් වෙලා ඇතැම් විට රෝගියා ළඟට යන්නේ නැතුව රෝගියා තමන්ට ටිකක් දුරින් ඉඳිද්දී ඔහුගේ රෝගී සුව කරලා දාන්න අපංකමක් තියෙන කෙනෙක් නළුවෙක් ඒ සමගම ව්‍යාපාර ආයතනයක කළමනාකාර අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන මෙතුමා කිසිම රෝගියකින් සත පහක්වත් මුදලක් අය නොකිරීම ඒකත් විශේෂයක් අපි මෙතෙක් පෙන්වපු සියලුම දෙනත් මේ වැඩසටහනේ සිටින සියලුම දෙනත් අපි දන්න ආකාරයෙන් කිසිදු මුගලක් කාගෙන්වත් අය කරන්නේ නැති ඇවීම විශේෂයක් මෙතුමාටින් සුවලත් රෝගීන් අතිවිශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයේ අපට බලන්නට පුළුවන්කම තියෙනවා ප්‍රාණි කීලින් මහගුරු චෝවා කොක්සුයි මහතාගේ ප්‍රධාන ගෝලයෙකු ඉදිරි සැලකෙන මාස්ටර් ස්ටීවන් කෝ මැතිතුමා මේ එනර්ජි හීලින් ක්‍රමේ හෙවත් ඔහුම විස්තර කරන ආකාරයෙන් නෝ ටච් එනර්ජි හීලින් ක්‍රමේ විශේෂඥයෙක් විශේෂයෙන්ම ශරීරයට අත නොතබා ඔහු ශරීරයේ තියෙන යම් යම් ආබාධ සුව කිරීමේ දක්ෂයෙක් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වෙන සරතුෂ්ත්‍රා කියන අය fifth dimensional quantum healing නවීන ක්‍රමවේදයක් අනුව ආසියාවේ බටහිර බොහෝ ගුරුවරුන් යටතේ නොඑක් ආධ්‍යාත්මික ක්‍රමවේද හදාරපු බොහෝ ඥාන සම්භාරයක් තියෙන කෙනෙක් විශේෂයෙන් හින්දු ඍෂිවරුන්ගේ පවා ඔහු ඉගෙනගෙන තියෙන බව සඳහන් වෙනවා ඔහු කිසිම ආගමකට ගැති නොවි තමයි මේ ඔහුගේ හීලින් ක්‍රම කරන්නේ ඔහු ඒ නිසා ඒට කියන්නේ මේ පස්වෙනි මානේ ක්වොන්ටම් හීලින් ක්‍රමය ඔහු භාවිත කරනවා කියලා අපිට දැනෙන විදිහට ඔහු පංචමාන ශරීරයේ ස්පර්ශ කරමින් මේ හපංකම් කරන විත්තියයි කියන්නට තියෙන්නේ රාජයෝග ස්පිරිචුවල් හීලින් සෙන්ටර් ආයතනයේ ප්‍රධානියා වන චන්ද්‍රශේකර් පටිල් මහතා යෝග ශක්තිය යෝග ආධ්‍යාත්මික බලය යෝග චිත්ත ශක්තිය උපයෝගකරන ඉන්දියාවේ විශාල වශයෙන් මේ චිත්ත ශක්තියෙන් රෝගීන් සුව කරන පුජ්‍යලයෙක් එතුමා ඉන්දියාව කේන්ද්‍ර කරගෙන නොඑක් දෙනා මේ යෝග ශක්තියෙන් යෝග බලයෙන් සුව කිරීම කරනවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නගරයේ කේන්ද්‍ර කොටගෙන සිය සුවමයල් පවත්වන එරික් පර්ල් වෛද්‍යවරයා ඔහුගේ සොයා ගැනීමක් වන රීකනෙක්ෂන් හීලින් නවත විශ්වය සමග සම්බන්ධතාවය ලබා දෙන ක්‍රමවේදයක් අනුව ප්‍රතිකාර කරන කෙනෙක් ඔහු විශේෂයෙන්ම මේ අල්ලෙන් නිකුත් වෙන කිරණ රෝගියාගේ අල්ල හරහා ශරීරයට ලැබෙන සලස්වීමෙන් රෝග සුව කිරීමේ ක්‍රමවේදයක් කරන කෙනෙක් ඇමරිකා එක්සත් ජනපදයේ මුත්‍ර රෝග විශේෂඥවරයෙකු වන විශේෂඥ වෛද්‍ය එරික් රොබින්ස් මහත්මයා EFT ටැපින් ක්‍රමය හෙවත් ක්වොන්ටම් හීලින් ක්‍රමයක් සොයාගෙන එය අන්තර්ජාල මාධ්‍යෙන් පවා ඔබට බලන්න පුළුවන් ගොඩක් විස්තර ඒ ආකාරයෙන් ඔහු මේ එනර්ජි හීලින් ක්‍රමයකට සම්බන්ධ කරගෙන කිසිම ඖෂධයක් නැතුව බොහෝ සුව කිරීම කරලා තියෙන වෛද්‍යරෙක් ඒ විශේෂත්වය වන්නේ එතුමාගේ ශල්‍ය
ශල්‍යාගාරයේ එතුමාගේ වෛද්‍යාගාරය තුලට එන රෝගීන් සත්කමට භාජනය නොකර එතුමා අතින් එතුමාගේ ශක්තිය ගල්වමින් එතුමාගේ ක්‍රමවේදය අනුව ඇතැම් විට මුත්‍රා ගල්පවා ඉවත් කර නොඑක් වේදනා තිනව නැති කරලා බෙහෙතක් සත්කමක් නොකර ආපු රෝගියා මේ ශල්‍යාගාරයෙන් නිර්පද්‍රිතව යෑමට සැලැස්වීම විශේෂයක්. 1832 ඇමරිකාවේ උපත ලැබූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා අපේ රටේ ඇයට අලුත් කෙනෙක් නොවේ. 1907 ඉන්දියාවේදී අභාවයට පත් වන තෙක්ම එතුමා මේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ ඇති කරලා බෞද්ධ විද්‍යාල රාශියක් ඇති කරපු කෙනෙක්. කනගාටුවට කාරණේ වන්නේ එතුමා ඉතාම දක්ෂ රෝග සුව කරන්නේ අත තබා රෝග සුව කිරීමෙන් ඉතාම විශාල රෝගීන් ප්‍රමාණයක් ලංකාවේ ගාල්ල කේන්ද්‍ර කරගෙන කරපු විශේෂ පුද්ගලෙක්. නමුත් මේවා ඒ වකට පැමිණි සුදු ජාතික ආණ්ඩුව සහ ඒ හරහා පැමිණි බටහිර වෛද්‍ය ක්‍රමයන් විසින් යටපත් කර පොත්වලින් පවා අදටත් ඉවත් කරලා දාලා තියෙනවා. ඒ ඉතාම කනගාටුවට කාරණයක්. එතුමා ඒවකට ප්‍රසිද්ධව සිට තිබෙන්නේ අත තබා සුව කරන්නක විදිහටයි. ගාල්ලේ එතුමා පදිංචි සිටි නිවස නිතරම රෝගීන් පිරී තිබුණා කියා සඳහන් වෙනවා. අපේ රටේ ආධ්‍යාත්මික සුව කිරීම ගැන කතා කරනකොට දේල්දුවේ ඥානසුමන අපේ හාමුදුරන් වහන්සේ ගැන කතා නොකරම බෑ. විශ්ව ශක්ති පදනම හරහා විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීම ලංකාවේ ජනතාව අතරට ගෙනාපු උතුමන් විදිහට දේල්දුවේ ඥානසුමන ස්වාමීන් වහන්සේ සැලකිය යුතු වෙනවා. උන්වහන්සේ අපේ රටේ මේ විශ්ව ශක්තිය ජනතාව අතර ප්‍රචාරය කිරීමේ පුරෝගාමි තනන් වහන්සේ විදිහට අපිට සලකන්නට පුළුවන්. WOW Life Church ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සහයෝගතාවේ ප්‍රබල ආගමික නායකවරයෙක් වන ප්‍රොපේත කර්බි ද ලැනරෝල් මහත්මා එතුමා රෝග සුව කිරීම දෙවියන්ගේ ශක්තිය Power of God එවත් දිව්‍යමය ශක්තිය යොදලා රෝග සුව කිරීම නොඑක් දේ නිර්මාණය කිරීමේ විශාල හපංකමක් තියෙන පුජ්‍යලෙක් විදිහට සැලකෙනවා. එතුමා කරපු හපංකම් වලින් කීපයක් තමයි මේ දත් වල නොඑක් ආබාධ තිබු හැට රත්තරණින් ඒ යාඥා මාර්ගයෙන් දත් පිරවි තියෙන අවස්ථාව තමයි මේ අපට දැర్శණය කරන්නේ. බොහෝ හපංකම් අතර පසුගිය ආන්දෝලනයකට ලක් වෙච්ච දුරකථන රීචාර්ජ් කිරීම ආදී දේවල් තියෙනවා. එතුමාගේ මේ විශ්මිත දේවල් වල තියෙන අපූර්වත්වය නිසාම මේවා සමාජයේ නොඑක් යහපත් අයහපත් විදිහට කතිකාවට පත් වෙලා තියෙනවා. නමුත් එතුමාටින් රෝගීනුත් සෑහෙන ප්‍රමාණයක් සුවපත් වෙලා තියෙනවා. මේ දේවල් අපිට අසත්‍යයි කියලා කිසිසේත් බැහැර කරන්නට බෑ. අපිට ඒ පිළිබඳ නිර්වචන දීමට නොහැකි වෙච්ච පමණින්ම ඇතැම් විට ශරීර මේ මේද තට්ටු ඒ මොහොතේම ඉවත් කර කාන්තාවගේ නම් අපි දන්නවනේ මහත කාන්තාය කිට්ටුන්න බොහොම කැමතිනේ. ඒ වගේ හපංකම් පවා කරපුවම ඇතැම් විට සමාජයේ බොහොම දරුණු කතා බහට ලක් වුණත් එතුමාට ඒ හැකියාව තිබිච්ච විත්තේ අපිට දකින්නට පුළුවන්. ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ආගමික සංවිධානයක් වන Kings Revival Church ආයතන පාලනය කරන ඒ පාලකතුමන් වන දිව්‍යමය සුවකරන්නෙක් ලෙස බොහෝ දෙනෙකුට සුවය ලබා දී තිබෙන ජ්‍යෙෂ්ඨ ප්‍රපේත ජෙරම් ෆොනෑන්ඩු මැතිතුමා ඒ ප්‍රපේතතුමා අපිට අනිවාර්යයෙන්ම මේ ලංකාවේ ලයිස්තුවට ඇතුළත් කරන්නට සිදු වෙනවා. එතුමා අතින් සුවවෙච්ච සාධක පවා අපිට හමු වී තිබෙනවා. බෞද්ධයන් වශයෙන් අපිට පමණක් නොවෙයි බොහෝ වෙනත් ආගම්වල අය මේ සුව කරන විදිහට සාර්ථක ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒවා අසත්‍යයි කියලා කිසිවෙකුට බැහැර කරන්නට බෑ. අපි ඒ තත්ත්වයට පත් විය යුතුත් නැහැ. ශ්‍රී ලංකා CGC සභාවේ
ජේෂ්ඨ පාස්ටර් වරේක වන ප්‍රොපේත කිංස්ලි වණිකසිංහ මැතිතුමත් දිව්‍ය බලය උපයෝගය කරගෙන යාඥා මාර්ගයෙන් සුවකරන්නෙක් විදිහට අපේ රටේ ප්‍රසිද්ධයි. පසුගිය වකවානුවේ තුමා බොහෝ ආන්දෝලනයට ලක් වුණා අපේ රටේ ප්‍රසිද්ධ ගායක මහත්මයෙක්ගේ සුව කිරීම සම්බන්ධව. කෙසේ නමුත් එතුමාටත් දිව්‍ය අනුග්‍රහයෙන් රෝගීන් සුවපත් කිරීමේ හැකියාවක් තියෙන බව අන්තර්ජාලය තුලින් දැනුවත් වෙලා තිබෙනවා. WCM ශ්‍රී ලංකා දේව සභාවේ කටයුතු කරන ආචාර්ය අනෝමා වීරරත්න මැතිණිය දෙවියන් වහන්සේගේ බලයලත් තැනැත්තියක ලෙස බොහෝ දෙනා සුවපත් කිරීමට කටයුතු කර කෙනෙක්. අපේ රටේ රෝග සුව කිරීම කරන යාඥා කරලා රෝග සුව කරන අය අතරින් කාන්තාවන් ඉතාම අඩු ප්‍රමාණයක් සිටිද්දී ඇය විශේෂයෙන් කැපිපෙනවා. එපමණක් නොවේ ඇය ගීතිකා ගායනා කරමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා ගීතිකා ගායනා කොට ඒ ශක්තිය ලබාගෙන දෙවියන් වහන්සේගේ මහිමෙන් රෝග සුව කරන විත්තිය අපිට පෙනියනවා. මෑතවකවානුවේ නිතර දෙවේලේ අපට ස්පිරිචුවල් හීලිං දී හමුවෙන නමක් තමයි ජෝතිර්වේදී රේකි හීල රේකි මාස්ටර් KAU සරච්චන්ද මැතිතුමා. එතුමා වර්තමානයේ කතා බහට ලක් වෙච්ච චරිතයක්. ඕරා යන්ත්‍රය හරහා කෙනෙක්ගේ දුර්වල ස්ථාන සොයා ගනිමින් ඒ දුර්වල ස්ථාන තමන්ගේ අත යොදා නැත්නම් යම් පාෂාණ යොදා ශක්තිමත් කොට රෝග සුව කරන ඒ රේකි ක්‍රමය ඔස්සේ රෝගීන් සුවපත් කරපු කෙනෙක්. එතුමා ඒ සම්බන්ධව අධ්‍යාපනය හදාරලා සහතික ලබා ක්‍රියාත්මක වන කෙනෙක් විදිහට අපිට ලංකාවේ ඇයට හඳුනා දීමේ හැකියාව තිබෙනවා. ඒ සමගම අපි කල්පනා කරා මේ යම් අයගෙන් අදහස් ලබා ගන්නට ඒ රටවල්වල ඒ ප්‍රදේශවල මේ හීලින් ක්‍රමවලට තියෙන තත්ත්වය කුමක්ද, එහි නියැලෙන සංඛ්‍යාව කොහොමද කියලා ඒ විස්තර ටිකක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට. තෙරුවන් සරණයි. මම මදු, යුරෝපවල ඉඳලා. මෙහෙමයි, ස්පිරිචුවල් හීලින් කියලා එහෙම මෙහෙ හරි විදිහටම කරනවා මම නම් දැකලා නැහැ. ඒත් ඒ ගැන ලොකු උනන්දුවක් තියෙනවා කියලා නම් පේනවා. ඔල්ටර්නේටිව් මෙඩිසින් විකල්ප ක්‍රමවලට නම් එන්නම තැනක් තියෙනවා අනිවාර්යෙන්ම. එනර්ජි හීලින්, රේකි වගේ දේවල් තමයි මෙහි තියෙන්නේ. එතකොට තීට හීලින් ඒක ඇත්තටම ට්‍රෙන්ඩ් එකක් වගේ. මං හිතන්නේ මම කලිනුත් වැඩසටහනක කිව්වා ගොඩක් ගෙදරම ඉඳන් ඉන්ටර්නෙට් එක හරහා මුදල් උපයන්න කරන ගෘහ කර්මාන්තයක් වගේ වෙලා ගෘහණියෝ පවා ඉතාම කෙටි කාලයකින් සර්ටිෆයි වෙලා සර්ටිෆයිඩ් එනර්ජි හීල කියලා දැන්වීම් පවා පළ කරනව දැකලා තියෙනවා. ඒත් සීරියස් ලෙඩ තියෙන එවයින් සුව වෙලා කියලවත් එහෙම නැත්නම් එහෙම ලෙඩුව ඇයගාවට යනවා කියලවත් මම නම් අහලා නැහැ. අනිත් එක මම නෝට් කරපු දෙයක් තමයි මෙහෙ අය පුළුවන් තරම් බලන්නේ බෙහෙත් නොබී ඉන්න. ඒ නිසාත් විකල්ප හීලින් ක්‍රමවලට ලොකු උනන්දුවක් දක්වනවා කියලාත් පේනවා. තව දෙයක් කියන්න මොනේ, මම දැන ප්‍රොෆෙසර්ස්ලා පවා ඉන්නවා සයන්ස් පැත්තෙන්. මේ ස්පිරිචුවල් හීලින් වෙන්නේ කොහොමද කියලා රිසර්ච් කරන්න ලොකු කැපවීමක් කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා ස්පිරිචුවල් හීලින් තමයි දිගට අනාගතයට රඳා පවතින්නේ කියලා. ඒකට පහර ගහන්න එහෙම නෙවෙයි, මේක ජස්ටිෆයි කරන්න ඒගොල්ලෝ රිසර්ච් කරන්න පවා පෙළඹිලා තියෙනවා. එයයි දන්නවා, එයයි කියනවා මේක ඉතාම සාර්ථක ක්‍රමයක් කියලා. නමුත් ඒගොල්ලන්ට හොයන්න ඕනේ මේක වෙන්නේ හරියටම කොහොමද කියලා. අන්න ඒවට තමයි ඒගොල්ලෝ රිසර්ච් කරන්නේ. ඉතින් ඕක තමයි මෙහෙ මට දැනෙන තත්ත්වය. දීගඩු කුමාර මහත්මයාගේ සුව කරන විදිහ නම් මම මෙහෙ දැකලම නැහැ. එතුමාගේ සුව කිරීමල සාර්ථකත්වය ගැන ඔගොල්ලෝ දන්නා මම වීඩියෝ එකක් පවා කරලා තියෙනවා ගොඩක් කලින්. මම එක ඩිස්ටන්ස් හීලින් එකකට සහභාගී වෙලා සුවය ලැබුණාට පස්සේ එතුමාගේ සුව කිරීමේ ක්‍රමය ගොඩක් සාර්ථකයි සහ වෙනස් කියලා තමයි මට කියන්න තියෙන්නේ. අපි මේ වැඩසටහන් වල සහභාගී වෙන්නේ අපේ මේ රටේ වේලාවෙන් රෑ එක මාට පමණ. පුදුම සතුටක් ලැබෙනවා සියලුම සත්වයන්ට පතුරන කරුණාවෙන් මිනිස්සු සුව වෙලා සතුටින් නික්ම යන විදිය දැකලා. ඒ සතුටම අපිටත් මහා ශක්තියක් නිදුක් නිරෝගීව සිටින්නට. ඒ වගේම ස්පිරිචුවල් හීලින්ස් ගැන අදටත් තව මිනිස්සු අතර ලොකු විශ්වාසයක් නැහැ. මේ දැනුවත් කිරීමේ ඉගැන්වීම් හරිම සත්‍යයි කියලා පිළිගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ හේතුඵලවාදය වගේ විශ්ව නිර්මාණ බුද්ධිය තුළින් තමන්ම නිර්මාණය කරන හැටි අපිට කියලා දීලා තියෙනවා. විවේකී මනසක් තුළින්
රෝගියෙකුගේ යටිසිත හා සම්බන්ධ වෙලා රෝගියාට අවශ්‍ය සුවකරකාරක ශක්තිය නිර්මාණ ශක්තියක් හදනවා හේතුවක් නිසාම ඵලයක් හටගන්නවා මේ කරන්නා උසස් සේවයට අප සියලු දෙනා මහා ශක්තියක් වෙමු ඔබ සැමට තෙරුවන් සරණයි දේපිහිටයි අද වන විට ශ්‍රී ලංකාව පුරා මෙන්ම ලෝකයේ බොහොමයක් රටවල කතිකාවකට ලක්ව ඇති රෝගීන් සුවපත් කිරීමේ වැඩසටහනක් ලෙස දෙව්සුව සේවා වැඩසටහන හැඳින්විය හැක. පසුගියදා නුවරඑළියේදී ලංකා ඉතිහාසයේ වැඩිම රෝගී පිරිසක් එක් භූමියකට රැස්වීමෙන් පැවති අසද්දෘශ සුව සේවා මංගල්‍යයක් බව මේ වන විට කතා බහට ලක්ව ඇත. දස වසරක් පුරා මේ ආකාරයට රෝගීන් සුවපත් කරන්නේ දිගොඩු කුමාර මහතා වන අතර ඔහු වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. ඒ වගේම ව්‍යාපාරිකයෙක්ද වෙනවා. එතුමා සිය දිව්‍යමය සුවම කිරීම සඳහා කිසිවෙකුගෙන් කිසිම මුදලක් අය නොකිරීම සුවිශේෂී කාරණයක් වෙනවා. ඒ වගේම ඉදිරියටත් එතුමාගේ සුව කිරීම වලදී මුදල් අය නොකරන බව එතුමා ප්‍රකාශ කර සිටිනවා. මේ වන විට ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එතුමාගෙන් සුවය ලබා තිබෙනවා.